දැන් අයලා කියන්නේ දැන් මේ සත්‍යග්‍රහය පෙරේදේ නම් පටන් ගත්තා. ඒ පටන් ගන්න එකට ඔබ කියන්නේ මූලික හේතුව මොකද අයලාගේ මේ පටන් ගන්න. සත්‍යග්‍රහය අඛණ්ඩ ආපු වැඩපිළිවෙලක එක කොටසක් විතරයි. අපි මුලින්ම මේ මාළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තයින් පස්සේ ඒ ගැන 2009 නොවැම්බර් වල පටන් ගන්න 2009 පෙබ්‍රවාරි මාසේ ඉඳන් ඒ ගැන දැනුවත් කිරීම වැඩසටහන් කරා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඒ වගේ හිටිය උසස් අධ්‍යාපනඥතුමාට ඒ වගේ හිටිය සෞඛ්‍ය මැතිතුමාට මේ පිළිබඳ අපිට තියෙන ප්‍රශ්න සහ අපේ මතය අපි ඉදිරිපත් කරා. නමුත් ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. දිගින් දිගටම ආව පස්සේ අපි 2011-12 වගේ ඉඳලා අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඊට පස්සේ දිගින් දිගටම ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල මේකට එකතු වෙලා මේ දිගින් දිගට පෙළපාලියන්න ගත්ත දෙවැන්ත පාගමනක් ගියා. පස්සේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් එකතු වුණා අපිට. එහෙම කරලා එන්න දිගින් දිගටම අපි ගන්න කිසිම ව්‍යාපාරයක් කිසිම මේ වැඩපිළිවෙලකට අපිට කිසිම සහයෝගයක් දක්වල නැති නිසා උත්තර දෙපිච්ච නැති නිසා අපි අවසානයේ ආපු තැන තමයි වර්තමාන ඉන්න තැන සත්‍යග්‍රහය කියන්නේ. මාළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් කියන එකට ළමයි බඳවා ගන්න මුදල් තියනවද නැද්ද කියන වදනම මත මාළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලක්ෂ 120ක් කරනවා. එතකොට ලක්ෂ 120ක් දෙන්න පුළුවන් ලංකාවේ දින සීමිතව ඉතාමත් අඩු ප්‍රතිශතයකට. එතකොට ලක්ෂ 120ක් තියනවා නම් විතරයි ඒගොල්ලෝ සුදුසුකම් ලබන්නේ එලිජිබල් වෙන්නේ මාළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉගෙන ගන්න. එතකොට ලංකාවේ හැම ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක්. දැන් අපි මාළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දැම්මහම ක්‍රමානුකූලව විස්තර කරන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරාම එතන රජයෙන් අපේ වෛද්‍ය විද්‍යාලයට දෙනවට වඩා වැඩිපුර ආදායම් ප්‍රමාණයක් වැඩිපුර වත්කම් ප්‍රමාණයක් ප්‍රතිපාදන ප්‍රමාණයක් ලැබෙනවා. එහෙම වුණයින් පස්සේ දවසක මාළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෝ ඕනෑම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට සෑහෙන වත්කම් ප්‍රමාණයක් සහ සෑහෙන දියුණු තත්ත්වයකටපත් වෙනවා. සෑහෙන දියුණු තත්ත්වයකටපත් වුණාම රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉන්න ආචාර්යවරු රජයේ වෛද්‍ය විද්‍යාලවල තියෙන සම්පත් මේ වගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මොකද එකකින් නවතින්නේ නැහැ නේ මාළමේ පටන් ගන්න. ඒ වගේම තව වෛද්‍ය විද්‍යාල ගොඩක් පටන් ගන්නවා. ඒ වගේ පටන් රජයේ වෛද්‍ය විද්‍යාලවල තියෙන සම්පත් එන්න අඩු වෙලා යනවා. මොකද සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන සීමිත ආචාර්යවරු ප්‍රමාණයක් ඉන්න රජ්‍ය රට විශ්වවිද්‍යාල නැගෙනහිර විශ්වවිද්‍යාල වගේ දේවල් වල වෛද්‍ය පීඨවල ආචාර්යවරු නැහැ. එතකොට අවසානයේ රජ්‍ය රට නැගෙනහිර වැහිලා ගිහිල්ලා අවසන් ජපුර කරාපිටි රාගමල අවසාන අන්තිම කොළඹටත් බලපෑම ඇවිල්ලා කොළඹේ ඉන්න ආචාර්යවරුත් දවසක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල පර්මනන්ට් ලෙක්චරර්ස්ලා වෙලා මේවට විසිටින් ලෙක්චරර්ස්ලා වෙන දවසක් එයි. එහෙම වෙච්ච දවසක ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කියන එක ලබන්න පුළුවන් වෙන්නේ අර ලක්ෂ 120ක් ගෙවන්න පුළුවන් වෙන සීමිත කොටසකට විතරයි. එහෙම වුණොත් රටේ තියෙන රජයේ වෛද්‍ය විද්‍යාල වැහෙනවා. එතකොට අපි මෙච්චර ආපු නිදහස් අධ්‍යාපනය කියන ක්‍රමයක් තියෙනවානේ. ওই නිදහස් අධ්‍යාපනය කියන ඒ ක්‍රමයට වෙන බලපෑම තමයි අපි මේකට විරුද්ධ වෙන මූලික හේතුව. ඔයගොල්ලෝ උදාහරණයක් එක වෙච්ච අවස්ථාවක් ගත්තොත් ස්පාසල්වල ටියුෂන් ආරම්භ වීමත් එක්ක දැන් ඒ ලෙවල් වල 13 වසර යන්නේ රජයේ පාසල් වල 12 වසරේ මැදකින් නවත්තිනවා. එතකොට ටියුෂන් එකක් අෆෝඩ් කරගන්න බැරි නම් ටියුෂන් එකක් දරා ගන්න බැරි නම් ඒ ළමයාට ඒ ලෙවල් එයාට ඒක එයා එලිජිබල් නෑ ඒක ලියන්න. ඒ වගේ තත්ත්වයක් මාළමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල තුර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගොඩක් ඇති එන එකෙන් එන්න පුළුවන්. හැබැයි ඒ ලෙවල් ටියුෂන් එකේ රුපියල් 1200ක් 1000ක් වගේ ගාණක් තමයි මාසෙකට වෙන්නේ. මෙතන ලක්ෂ 120ක්. එතකොට ඒ මැග්නිටියුඩ් එක වෙනස්. එතකොට ලංකාවේ 100ට 1කට නැත්නම් 2කට වගේ පොඩි කොටසකට විතරයි වෛද්‍ය අධ්‍යාපනය කියන එක එන්නේ. ඊළඟට දෙවනි කතාව තමයි මාළමේ කියන ආයතනය ගත්තොත්. ඒක අර තමයි මම කියව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල විරුද්ධ වෙන හේතුව. මාළමේ කියන කතාව ගත්තොත් මාළමේ කියන එකට තොරගන්නේ ළමයින්ගේ උසස් පෙළ ගත්තොත් S2 100 එක. එතන කොළඹ වෛද්‍ය විද්‍යාල නම් A3 හෝ අවම වශයෙන් A2 B එක තියෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේ ඇතුළු වීමේ හරි මේ පැහැදිලි භාවයක් නැති නිසා සහ මාළමේ තියෙන සමහර උදාහරණ රෝගීන් නැහැ ඔහල්ලල. ඒ වගේම සායනික පුහුණුව දෙන්න විදිහක් නැහැ. ඒ දේවල් නිසා මේ නිපද වෙන වෛද්‍යවරයෙක්ගේ ප්‍රමිතිය ගැන බලම අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ අඩු ප්‍රමිතියකින් වෛද්‍යවරයෙක් නිපද වුණොත් ඒ නිසා රජයේ අපේ රටේ සෞඛ්‍ය දර්ශකවලට වෙන්න පුළුවන් බලපෑමක්
අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගිය අවුරුද්දේ අගෝස්තු වල මම හිතන්නේ කියන්නේ කෝට් කේස් එකක් තියලා තිබ්බා ෆන්ඩමෙන්ටල් රයිට්ස් කමිෂන් එකට දාලා. ඊට පස්සේ කියන්නේ අධිකරණයෙන් නියෝග කරා අර ඒ සයිටම් වල ඉන්න කට්ටියට කමියුනිටි මෙඩිසින් කොයි ෆොරෙන්සික්ස් වලටයි ඔය අවිස්සාවෙල් මූලික රෝහලේ කඩුවෙල මිනිස්ටර් ඔෆ් හෙල්ත් එකේ ඒ කියන්නේ ක්ලිනිකල් ට්‍රයල් හම්බ වෙන එක. ඒ දුන්න නියෝගයේ ඒ ඇක්ෂන් එකට අයියා කියන්නේ ඒ කියන්නේ ස්ටේට් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඒක ඒ කරපු එක ඒ කියන්නේ ඒක හොඳක්ද ඒ කරපු ඒගොල්ලන්ට ඒ කියන්නේ එහෙම ඒ ස්ටේට් රෝහලක ඒ ක්ලිනිකල් කරන්න දුන්න එක ඒ කියන්නේ හොඳ දෙයක්ද නැත්නම් ඒකත් ඒ ඒක ගැන අයියට තියෙන අදහස. එතන ethical issue එකක් සහ මේ legal issue එකක් තියෙන. දැන් මම අද ටියුෂන් ක්ලාස් එකක් පටන් අරන් මට කෙමිස්ට්‍රි වලට මේ ලැබ් එකක් ඕනනල්ල මගේ යටතේ ටියුෂන් ඉගෙන කරගෙන ඉගෙන ගන්න ළමයින්ට උගන්වන්න මට ගිහිල්ලා බෑනේ ආනන්ද මේ ආනන්දයන් රොයල් එකේ හරි ගිහිල්ලා ලැබ් එකක් ඉල්ලගෙන ඒ දේවල් කරන්න. මේක එතන එහෙම issue එකක් තියෙනානේ. එතකොට දැන් කියන්නේ මිනිස්සෙක්ට සල්ලි දී පල්ලියට එයා විශ්වවිද්‍යාලයක් දාපු පල්ලියට එයාට රජයේ දේවල් පාවිච්චි කරන්න බෑනේ මේ දෙයකට. ඊළඟට ඒ නිසා එතන එහෙම ethical issue එකක් තියෙන. අනිත් එක ඊළඟට patient කෙනෙක්ව අපි විකුණනවා වගේ දෙයක් එතන කරලා තියෙන්නේ. මේ දැන් patient කෙනෙක්ව අපි clinical examination වල ලක් කරනවා කියන්නේ patient ගේ ticket එක බලන එක විතරක් නෙමෙයි, patient ගේ පෞද්ගලික භාවය කියන එක එතන අහෝසි වෙනවා. medical student කෙනෙක් එක්ක පෞද්ගලික අධ්‍යය තියාගන්න ඊළඟට patient examine කරලා බලන්න ඕනේ. ඊළඟට සමාජලාට invasive procedures කරන්න ඕනේ. invasive procedures කරද්දී වරදින අවස්ථාවන් තියෙනවා. ඒ දේවල් නිසා මේ වෙන්න පුළුවන් බලපෑම් patient කෙනෙකුට හානියක් වෙන්න පුළුවන් අවස්ථාවලු තෝරන තරම් තියෙනවා. එතකොට අපි එහෙම risk එකකට වාජනය කරනවා patient කෙනෙක්ව සල්ලි මත. ඒ කියන්නේ රජයට රුපියල් 50,000ක් යනවා. patient කෙනෙක් තමුන්ගේ ජීවිතය තමුන්ගේ පෞද්ගලිකත්වය හැමදේම විකුණලා තියෙනවා. ඒතර ඒක වැරදි වැඩක්. ඒක මේ මානව ධර්ම අතින් ගත්තා. දැන් අපි කියන්නේ මේක වෙනවා කියන එක නේ. කියනවා කියන්නේ මොකක් කරේලා දැන් මේක වැහුනේ නැත්තම් මේක රජයට ගත්තේ නැත්තම් මේක මේ තියෙන විදිහටම ඒ කියන්නේ පෞද්ගලික රෝහලක් විදිහට ගියොත් එහෙම වුණොත් මොකක්ද ඒ කියන්නේ නිකම් මැදුම් පිළිවෙලක් වගේ එහෙම පාරක් තියෙයිද? ඒ කියන්නේ ස්ටේට් අයටයි ඒගොල්ලන්ට එකට එහෙම වැඩ කරගෙන යන්න පුළුවන් එහෙම පිළිවෙලක් වගේ අයියගේ අදහස මත එහෙම කරගන්න එහෙම කරන්න එහෙම පුළුවන් වෙන වෙලාවක් එහෙම තියෙයිද? ඒ කියන්නේ මට උත්තරයක් දෙන්න බෑ. ඒකට අපි මේ ස්ටුඩන්ට්ස් යුනියන් එකෙන් තමයි කහගන්න ඕනේ. හරි. ඒක තමයි අයියගේ ඔපිනියන් එක තමයි. ඔය වීඩියෝ ඔගොල්ලෝ තියාගන්න. හරි, දැන් හදන එක නෝමල් ඔකක් දාලා හදනවා හදන්න. හදලා අපේ ප්‍රෙසිඩන්ට්ගේ අප්‍රූවල් එක ආවයි පස්සේ ඉතර මාගේ නම් එක ලියාගන්න. ප්‍රෙසිඩන්ට් නම් බෙද. ඔව්.